හුස්මක හැංගිලා නිල් නෙතු මත හිත රැඳිලා ඇබැහින් මා දුටු හීනේ නුඹ නේදෝ නොදරුවෙ කුලසින් උම්මා පෙම්වතෙ කුලසින් නිමවා ආදරයට අත වැනුවේ නුඹ නේදෝ මිතුරේ නුඹ ඒ සීමා පාරා හිත පෙම් හැඟුමින් පුරවා මහා නුඹ නේදෝ නුඹ නේදෝ නුඹ නේද සොඳුරිය හිත කීවා හිත කීවා උස්මක් තරමට නුඹ නේදෝ නුඹ නේදෝ හිතේ අරුමය හුස්මක හැංගිලා හුස්මක් තරමට මන් දුන්න ලියුම් ටික ඔයාට දුන්නද යා? මොන ලියුමද? ඔයා දුන්න කියලා මට කිසි දෙයක් දුන්නේ නැහැ. ඒතර මගේ ලියුම? එයා මට කිසිම දෙයක් දුන්නේ නැහැ. එයා කිව්වා එදා ඔයාට මීට් වෙන අපු නැති එක ඔයාට ගාණක් නැහැ කියලා. චි මලපන් ගෝ කිව්ව දේවල් වලට මම හිතුව ඇසල ඉස්කෝලේ අපු නැති කාලේ වෙනස් වෙලා ඇති කියලා. අම්මුර බැන්නත් එක්ක ඔය මැත්තේ නැහින්න එපා කියලා. අනේ සෝරි බං ඈ. සලි මං ඔයා විශ්වාස කරලා කරේ ලොකු වැරද්දක් සෑ. ආයි ජීවිතේට ඒ වැරද්ද වෙන්න මං ඉඩ දෙන්නේ නැහැ. මම බය වුණා අම්මා කියලා. මත් එක්ක ආවේ නෑනේ. මට කන්න බෑ ලොක්කී. දොය වෙලාවට අම්මා දැක්කේ නැත්තේ. නැත්තං ඉස්කෝලේ ගිහිල්ලා සතියක් යන්න කලින් ආයි ප්‍රේමාතුර වෙලා කියලා හිතයි. ඉහින් කනවා බත්. මට බෑනේ. මේ කෑම වලින් තරහ පිරිමහන්න එපහලෝ. ජයන්තත් එක්ක උළු හෙල්ලෙන්න රණ්ඩු කරලත් මම බඩ පැලෙන්න කෑවා. මොකද මන් දන්නවා එයා නුකා ඉන්නේ නැහැ කියලා. මං කවන්නද? මනුස්සේ කොහොමද ලෝකෙ මේ තරම් දුෂ්ට වෙන්නේ? අනිත් එක පොඩි කාලේ ඉඳන් එකට හිටපු යාළුවෙක්. තමන් ආදරය කරන කෙනෙක් අහිමි වෙන එක හැමෝටම දරා ගන්න බෑ. අනික සයන් කියන්නේ තෝයා වගේ පොඩි ළමෙක්. එයාට බැරි වෙන්නේ තියාගේ හිත පාලනය කරගන්න. ඔයත් සයන්ව සාධාරණීකරණය කරන්න හදනවද ලොක්කී? අපෝ නෑ. මං කොහෙත්ම එයා කරපු වැඩේ සාධාරණීකරණය කරන්න යන්නේ නෑ. මං කිව්වේ වෙන්න ඇති කියලා හිතපුද? මන්නම් ජීවිතේට සයන්ගේ මූණ බලන්නේ නෑ ලොක්කී. මට ඒ මිනිහව ඊතරම් අපිරියයි. සයන්ටත් ඔයාගේ මූණ බලලා කතා කරන්න බැරුව ඇති. මොකද එයා දැනගත්තනේ. එයා ගැන හැමදේම උගුල දැනගත්තා කියලා. මට දැන් තේරෙනවා මං ඉස්කෝලේ යනවට අයියා වැඩියක් කැමැත්තක් දැක්වුවේ නැත්තේ කියලා. මැසෙන්ජර් කෝල් එකක්. කවුද මේ ජාලිය අකුරු කොට කියන්නේ? ෆෑන් කෙනෙක්. හලෝ. හලෝ මිස් ලක්ෂි. මම මෙහෙම මැසෙන්ජර් කෝල් එකක් ගත්ත එක කරදරයක් නෙමෙයි නේද? නෑ මිස්ටර් ජාලිය කියන්න. මම ඔයාගේ ෆොටෝස් හැම එකක්ම බැලුවා. මිට අවුතු ගානකට කලින් ඔයා දාලා තිබුණේවත් බැලුවා. ඒව බැලුවාම කීයටවත් හිතන්න බෑ ඔයා ආදුනිකයෙක් කියලා. මං අර කලින් කිව්වා වගේ you have a good eye. Thank you Mr. Jaliya. පොඩි උපදෙසක් දෙන්නද? සමහර ෆොටෝස් ගහද්දී අපිට shutter speed එක වෙනස් කරගන්න වෙනවා. එහෙම try කරලා බලන්නකෝ. තව දෙයක්. මම Mr. Jaliya නෙමෙයි. Jaliya කියලා කියන්න. Okay. Thank you. ඔතනට වෙලා සක්මන් භාවනාව වෙදින්නේ නැතුව ඇතුළට ඇවිල්ලා කැමරික් කන්න හිතල වෙන්න කලින්
මට බඩගිනි නෑ. අම්මයි තාත්තයි එකතුලා මගේ ඔළුව කාලේ වරයිනි. දන්නවා පුතා. වාවේ කතා කරන්නේ කතා කරන දේවල් වල බරපතලකම නොදන්න හින්දා කියලා. හැබැයි මේ හැමදාම ඔයාගෙන් මේ වගේ අසාධාරණ කතා අහන්න අපිට බෑ. මං දන්න තරමින් ඔයාගේ අම්මවත් මංවත් ඔයාගේ ඔළුව කාලා නෑ. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට මොකට දායි මම යහතින් ඉන්නවා බලන්නද නැත්නම් අපේ ගෙදර මිනිස්සු තමර කියලාමක් කියලා නේද ආ පුතා පොඩ්ඩක් ඉන්න මේ කොහොමද කතා කරන්නේ මට සංසුන් එන්නකො ගෙදරට ආපු මිනිස්සුකට කොහොමද කතා කරන්නේ ගෙදරට ආපු මිනිස්සු ආවේ මාව නැති කරලා දාන්න මට බුලත් දීලා පිළිගන්න තාත්තේ මොනවාද මම මේ කියවන්නේ මට උඹව නැති කරන්න කිසිම ඕනාවක් නැහැ ආලෝකේ උඹ මගේ යාළුවා බං මං හැමතිස්සෙම බලන්නේ මොන හොඳක් කරන්න ඒකද ඔබ අපේ ගෙදර මිනිස්සුන්ට ඇවිල්ලා කිව්වේ අසල ආපෝ ඉස්කෝලේ නිකන් මං විනාශ වෙනවා කියලා හා පුතා ඔබ නවත්ත ගන්න සයන් පුතා ඇවිල්ලා කීප හැම දෙයක්ම අපිට කිව්වේ ඔයාගේ හොඳට ඔයා ගැන හිතලා ඇයි මේ ඔයා ගැන හිතන මිනිස්සුන් හතුරු වගේ දකින්නවා හා අතුරුගමක් හිතාගෙන කරත් නැතත් උගල මගේ ජීවිතේට අතුරුගමක් කළ ඉවරයි තාත්තේ. සයන් මං තුඹ මට ඇසලට සපෝට් කරනවා කියලා. උඹ අසලිය ආපෝ ඉස්කෝලේ යන එක කැමති නැත්නම් මට කෙලින් එක කියන්න තිබ්බා. උඹ හිතන්නේ උඹ හිටියේ ඒ වගේ දයක් කෙලින් කියන්න පුළුවන් තරම් මූඩ් එකක කියලාද? අනේ පලයන්බයි යන්න. උඹ නිකන් හිටියේ නිදාණිය පහළ වෙලාගේ මාර සතුටින්. මම සතුටුනේ ආපෝ අසලි දකින්න ලැබෙන නිසා නෙමෙයි බං. විභාග ඉවරනකම් ළමයට නිදාසේ පාඩම් කරන්න ලැබෙන නිසා. එහෙම තමයි උඹ අපිටත් කියන්නේ. මං කියන්නෙත් එමයයි හිතන්නෙත් එමයයි. දැන් උඹට නෝනලා තියෙන අපේ ගෙදර මිනිසුන්ට පෙන්වන්න මම හැසිරෙන උඹ කියන විදිහට කියලා. පුතාලා මේ පොඩි කාලේ ඉඳලා එකට හිටපු ඕගොල්ලෝ ඇයි මේ ගෑල්ලෙම කින්ද රණ්ඩු වෙන්නේ? ආ? පුතා සයන් පුතා ඔයාගෙන කියපු හැම දෙයක්ම කිව්වේ ඔයාගේ හොඳට. ඒ ගැන මට සහතික වෙන්න පුළුවන්. එහෙනම් මූ කියන දේ වැරදි. මචං ආලෝකයා. උඹ හරි වුණත් වැරදි වුණත් උඹට වෙන්නේ වැරද්දක් කියලා මට දැනෙනවනම් ඒක කියන එක මගේ වගකීමක් බං. උඹයි අසලි මීට් වෙන එක වැළක්වුවා කියලා මට කිසිම වාසියක් නැහැනේ බං. විභාගයෙන් පස්සේ උඹලා දෙන්න ඇති වෙනකම් මීට් වෙයන්. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ මචං විභාගය ඉවරනකන්වත් පොඩ්ඩක් කන්ට්‍රෝල් එක හිටපන් බං. මම ඔබ එක දෙයක් අහන්නම් සයන්. මට ඒකට අවංක උත්තර දීපන්. අහපන්. අසල හැමතිස්සම සැක්කරේ අපේ සම්බන්ධය ගැන අපි ගෙදරටයි අසලගේ ගෙදරටයි gini gedi දිනු ඔබ කියලා. දැන් ඔබ මේ කරන වැඩත් එක මටත් ඒ සැකේම එනවා. මට ඇත්ත කියපන් සයන්. අසලගේ තාත්තටයි අපේ ගෙදර මිනිස්සුන්ටයි එදා අපි ගැන කිව්වමද? ඉන්න බෑ බං. ඇයි බං මේ පාරවල් මීටින් දාගන්නේ? ආ. දැන් එතකොට දැන් ඊසි රූම් වල මේ මීටින් දාන වඩ අතේ සල්ලි තියනවද? සල්ලි නම් මොනවද බං? ආ සල්ලිද වටේනේ මිනිස්සුද? ඔසි. දැන් එතකොට ඔයාට මේ සල්ලි වලට වඩා ජයදේවකාරයා ලොකුයිද? ඈ? ජයදේවකාරයා නෙමේ බං අනිත් මිනිස්සු. ඉතින් ආ. අංකල්. සෝරි. මට පාරක් වුණා. අයියෝ, කමක් නෑ මමන්නේ. සෝරි මේ ඊටක් මාමන්නේ අපිට ඉතින් මේ අංකල් එනකම් මේ 24 මුණත් මෙතන වල බලන් ඉන්න පුළුවන් නේද මල මේ අංකල් මේ සල්ලි ටික ලෑස්තිද මොන සල්ලිද අංකල් මේ තීරු කරන්න ලෑස්ති වෙන්න එපා
අපිට හවස මීටින් එකක්ුත් තියෙනවා. අංකල් ඉක්මනට සල්ලි ටික දුන්නොත් අපිට සීරියස්ලි මන් දන්නව මේ මොන සල්ලි ගැනද කතා කරන්නේ කියලා. අංකල් මේ කැත වැඩ කරන්න බං අංකල්. අංකල් පොරොන්දු වෙන ඩියෝස් පේපර් සයින් කරලා පස්සේ සල්ලි දෙනවා කියලා. ආ. ඒ සල්ලි ගැන තම්සලා කතා කරන්නේ. ඩිවෝස් සල්ලි. තම්සලා අහලා තියෙනව නේද? සමහර වෙලාවල් වලට දඩයක් කාර්යයක් ගුදුරක් කරනවා කියලා. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට දැන් අංකල් කතාව කිව්වා වගේම කතාවේ තේරුමත් කියන්න ගේනවා. මෙච්චර කාලයක් තමුන්ලා කරේ අනිත් මිනිස්සුන් රවට්ටලා තමුන්ගේ වැඩේ කරගත්ත එක. මං අද තමුසලාට කරන්නේ තමුසලා ඒ මිනිස්සුට කරපු දේම තමයි. අද්දංගල එකට තේරුම මං තමුසලාට සත පහක් දෙන්නේ. තමුසලාගේ බිස්නස් වට්ටකත්තේ තමුසලාමයි. මං කැමති නෑ අනුන් වැටෙන ලිං වලට කඹ දාලා උන්ව ගොඩට ගන්න. කොමුණත් බොහොම ස්තුතියි ඩිවෝස් පේපර් සයින් කරා. එනා මං ගිහින්. ඒ හොමින්න. මන්දුන ලියුම් ටික ඔයාට දුන්නද යා? මොන ලියුමද? ඔයා දුන්න කියලා මට කිසි දෙයක් දුන්නේ නැහැ. ඒතර මගේ ලියුම? එයා මට කිසිම දෙයක් දුන්නේ නැහැ. එයා කිව්වා එදා ඔයාට මීට් වෙන ආපු නැති එක ඔයාට ගාණක් නැහැ කියලා. ෂේ අලපන් ගෝ කිව්ව දේවල් වලට මම හිතුව ASCII ඉස්කෝලේ යන්න තියෙන වෙනස් වෙලා ඇති කියලා. හමුර බැන්නත් එක්ක මම මැත්තේ නැහින්න එපා කියලා. අනේ සෝරි බං. ඇත්තකේ පන්සය අසලිගේ තාත්තටයි අපේ ගෙදර මිනිස්සුන්ටයි එදා අපි ගැන කිව්වමද? ආලෝක ඇයි සයන් පුතාට අර විදිහට සැලකුවේ? මේ උට සලකන්න ඕන විදිහට තමයි මම සැලකුවේ. ඒ ළමයාට එහෙම සලකන්න තම මොනවද ඔයාලට කරපු වැරදි? මට කරන්න පුළුවන් තරම් වැරදි කරු සයන් තමයි. ආලෝක ඔයාමයි ඔයාට වැරදි කරගත්තේ වෙන කවුරුවත් නෙවෙයි. මොකද සයන් ඔයාගේ බෙල්ලට පිහක් තියලා කිව්වද අර ගෑණ ළමයට යාළු වෙන්න කියලා? ආ? ඒ ගෑණ ළමගේ මත්ත නැහින්න කියලා. ඉගෙනෙම කඩකපල් කරගන්න කියලා. ආ? මලට මීර තීරෙන්නේ නෑ අම්මියා පාඩුවේ පැත්තලා ඉන්නකෝ. දැන් මට තේරෙන්නේ නැත්නම් ඔයාටද තේරෙන්නේ? ආලෝක මේ අපි ඔයාට වඩා දෙතුන් ගුණයක් වයසයි. මිනිස්සු හැදෙන හැටි වගේම නැති වෙන හැටිත් අපි දැකලා තියෙනවා. තමන්ගේ ඔළුවට එන මෝඩ විකාර අදහසින්ද තමන්ගේ හොඳම යාළුවා නැති කරගන්න එපා පුතා. සයන් කියන්නේ මගේ හොඳම යාළුවා නෙමෙයි අම්මේ. දැන් ඒ ළමයා මොකද්ද ඔයාට කරපු වැරද්ද? දැන් මම අසලි ඉස්කෝලේ ගිහින් හදනවා කියලා අම්මට ඇවිල්ලා කියලාම කිව්වේ නැද්ද? කිව්වා තමයි. ඒක මේ කේලමක් විදිහට නෙවෙයි. තමන්ගේ යාළුවා විනාශ වෙයි කියලා බයට පණිවිඩය කිව්ව එච්චරයි. ඔව් ඔව් ඔව්. ඒ බයට වෙන්නේ කියලා මම මගේ අසලගේ සම්බන්ධයක් තියෙනවා කියලා අසල තාත්තට කිව්වේ. ඒතර මන් දීපු පණිවිඩ දුන්නේ නැත්තේ ඒ බයට වෙන්නේ නැති. වෙන්නේ නැති. හොඳම යාළුවා කරන්නේ තමන්ගේ යාළුවා කැමති දේ විතරක් නෙවෙයි. යාළුවාගේ යහපත වෙනුවෙන් යාළුවා අකමැති දේවලුත් කරනවා. මෙච්චර ළඟින් හිටපු අපි ඇඳිච්චකේ අම්මල සයන්ගේ බොරුවට අහුවෙන එක නිකන් අහන්න දෙයක් නෙමෙයි අම්මේ. ආලෝක අපේ මේ කෙස් ඉදලා තියෙන නිකන් නෙවෙයි. කවුරු හරි අපිව අන්දන්න එනවා නම් ඒව තේරුම් ගන්න බැරි තරම් මෝඩය නෙවෙයි අපි. දැන් මොකද්ද මට කරන්න කියන්නේ? ගිහිලා ඊළමගෙන් සමාව ගන්න. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට අමතක කරන්න එපා තාතර රස්සාව අරන් දුන්නේ සයන් කියලා. එයා තාත්තගේ රස්සාව නැති කරා නම් රස්සාව කොළ දෙන්න ඕන තමයි. මේක අපිට කරු උපකාරයක් නෙමෙයි අම්මේ. යුතුකම. මේ වදන යුතුකම්. ඔයාට දෙයක් කියනකට වඩා හොඳයි කට බිත්තිය උලා ගන්න.
සි නේ තමුසේ කේන්දරේ බඩු මුට්ටු පල් නැ මන් දන්න ඕයි මේ බඩු මුට්ටු පල් නැ කියලා මේ වක් කියන්න ඕන තමුසේ නේ තමුසේ හොඳටම දන්නා මං හැදේ මේ ප්‍රශ්නේ විසඳන්න කියලා හරිද මල්ලා අමිතු වෙනා ඔයි මේ ජයදේව කර මෙච්චර වංචාකාරයෙක් කියලා ඌ හොඳටම දැනගත්තා තමුසේ ඕනේ මේ ප්‍රශ්නේ කොහොමරි විසඳන්න කියලා අන්තිමට අන්තිමට අපිට සල්ලිත් බෑ ඩිවෝස් පේපර්ස් සයින් කරන්න උනා හැමදයක්ම නැති වෙන්න යන්නේ මල්ලා. සි. එහෙම වෙන්නේ නැහැ. මං එහෙම වෙන්නේ තියන්නේ. තමුසේ මොනවා කරන්නද මල්ලා? ආ? ජයදේව කරේ හොඳටම දන්න අපේ වීක් පොයින්ට් එක. ඌ ඒක ප්‍රොජෙක්ට් එක ගන්නවා. සි. ඩිවෝස් පේපර්ස් වලට සයින් කරා කියන්නේ ඩිවෝස් එක හම්බුණා කියන එකම නෙවෙයිනේ. ආ? මගතමස කියන දන්නේ සි අපි ඔප්පු කරලා පෙන්නුවත් ওই ජයදේව කාර්යයා තමුසගේ සයින් එක ගත්තේ තමුසෙ අවසියෙන් ඉන්න ලාවක් කියලා එහෙම නැත්නම් බලෙන් කියලා එතකොට මොකද්ද වෙන්නේ මොකද මේ කැන්සල් වෙනවා හරියට හරියට එච්සි තීන ප්‍රශ්නේ මේ මේ තීන ප්‍රශ්න ඇස්සේ අපි කොහොම නඩුවක් දාගන්නේ අවුලක් නැහැ නඩුවක් දාමු කොච්චර මාරුද නඩුවක් දාමු ඔය ජයදේව කරපු වංචාව මල් ලේසි අමතක කරන්න ඔබ දන්නවනේ මම ඔකව කරපු වැඩේට වන්දි ගෙවන්න වෙන්නේ ලක්ෂිත ඔබට කවදාවත් hina වෙන්න දෙන්නේ නැහැ Diabetesol සීනි වලින් පරිස්සම් වන ඔබට විශේෂයි Diabetesol දැන් තාත්තාට කියන්නේ ඉස්කෝලේ ගිහලා ශාම මිස්ටර් කියන්නේ කියලාද අසල ඉස්කෝලේ යන්න එපා කියලා නේ නේ මට දැනෙනවා මං නොදන්න මොකක් හරි මෙතන සිද්ධ වෙනවා ලක්ෂි මොකද මෙතන වෙන්නේ මේ